ඉතාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරි මහතා හට එම ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව මාස 3ක කාලයක් නගරාධිපතිවරයා තාවකාලිකව සිය තනතුරින් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277 ඇලීරක් එක වගන්තිය සඳහන් වැරදි මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිදු කර ඇද්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අදාළ පරීක්ෂණය සිදු කිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජිනී කුසලා වේරවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. මේට අමතරව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ්ට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා. මෙතර මාතලේ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සේවකීන් පිරිසක් මාතලේ නගරාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස රතඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළා. මාතලේ මහනගර සභාවේ නගරාධිපතිතුමා ජනතා පරමාධිපත්‍ය ප්‍රයෝජනට අරගෙන එතුමා ධූරා කාලය ආරම්භ කරපු දවසේ සිට මේ දක්වා විශාල ඔරකම වංචාව දූෂණය දිගින් දිගටම සිද්ධ කරා. එතුමා කවදා හරි මේක ඇදෙයි කියලා බැලුවා අපි. නමුත් එතුමා ඇදෙන පාටක් අපිට පෙනුනා. ඊට පස්සේ අපි හිටපු ආණ්ඩුකාරවරුන්ට මේ සම්බන්ධව අපි පැමිණිලි කරා. ඒ වගේම වර්තමාන ආණ්ඩුකාරතුමාටත් පැමිණිලි කරා. හිටපු ආණ්ඩුකාරවරුන් යාපාලන ආණ්ඩුව තුල ඒක යටගාගෙන එතුමාටම කඩේ ගියා ඒ හිටපු ආණ්ඩුකාරවරු. නමුත් වර්තමාන ආණ්ඩුකාරතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය අනුව ඔරකමට දූෂණයට විරුද්ධ මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙතුමා මේ පිළිබඳව පරීක්ෂණය කිරීමට කටයුතු කිරීම ආණ්ඩුකාරතුමාට අපි ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. නගරාධිතුමා තවදුරටත් මේ තනතුර දැරුවොත් අපිට වයිකීම කියන්න පුළුවන් මේ නගර සභාවේ මේ මාතලේ මහනගර සභාවේ සභාවට වරිපණ ගෙවන ජනතාවගේ වගේම වෙළඳුන්ගේ මේ බදු මුදල් විශාල අගතියක් හානියක් වංචාවක් දූෂණයක් සිද්ධ වෙන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.